හැබැයි වැලි ගොඩ දැමීමට ගංගාවල්ඩිම කිරීමට එහෙම කිසිදු අවසරයක් ලිහිල් කිරීමක් සිද්ධ වෙලා නැති බව බොහොම අවධාරණයෙන් යුතුව මම කියන්න කැමැති ලබන කැබිනට් මණ්ඩලයේදී ඒ තීන්දුව ඇතිවන ප්‍රතිඵලය පුළුල් ලෙස විමර්ශනය කරලා මේ කැබිනට් තීරණය ස්ථිර ලෙස දීර්ඝකාලීනව ප්‍රවාහනයේ ලිහිල් කරනවාද කියන තීන්දුව ගන්න. අධ්‍යාපන පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා. අධ්‍යාපන අමාත්‍ය දළ සලප්පෙරුම් මැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. මේ විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට පරිවර්තනය කරලා එහි ඉගෙනුම ලබන සියලුම දරුවන්ට අවුරුදු 4ක ප්‍රායෝගික පුහුණුවක් සහිත උපාධි පාඨමාලාවක් බවට පත් කළා. උපාධිධාරී පුහුණු ගුරුවරු බිහි කිරීමේ ආරම්භය සනිටුහන් කරා.